තෙරුවන් සරණයි ආයුබෝවන් සාමාන්‍ය පෙළ ඉතිහාසය පිළිතුරු බහුවර්ණ 40 සඳහා 2022 මැයි මාසයේ පැවතුණු අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රය සඳහා බහුවර්ණ පිළිතුරු අපි ඉදිරිපත් කරන්නට සූදානම් වෙන්නේ අංක 1 ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳව තොරතුරු ලබාගත හැකි පැරණිතම සාහිත්‍ය මූලාශ්‍රය වන්නේ ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබාගත හැකි පැරණිතම සාහිත්‍ය මූලාශ්‍රය වන්නේ මහා වංශය දීප වංශය ධාතු වංශය ථූප වංශය මහා වංශය දීප වංශය ධාතු වංශය ථූප වංශය නිවැරදි පිළිතුර දීප වංශය දෙවනි ප්‍රශ්නය ගල්තලා මත ලියා ඇති අභිලේඛන හඳුන්වනු ලබන්නේ කිනම් නමකින්ද ගිරි ලිපි ලෙන් ලිපි ටැම් ලිපි පුවරු ලිපි ගිරි ලිපි ලෙන් ලිපි ටැම් ලිපි පුවරු ලිපි පිළිතුර පළවෙනි පිළිතුර ගිරි ලිපි ගල්තලා මත ලියලා තියෙන්නේ ගිරි ලිපි බ්‍රාහ්මී आदि ब्राह्मी से लिपियक पुरकमत नमिं हदुन्वैति निलधारिया ओये नगरे पालने भारव सिट पुज्गलेयाय प्रधान आरक्षक निलधारियाय वेलंद काटियतु भार निलधारियाय प्रधान वास्तु शिल्पियाय पिलितुर हतरवेनी पिलितुर प्रधान वास्तु शिल्पियाय तुंगिनी प्रश्ने पिलितुर हतरवेनी पिलितुर प्रधान वास्तु शिल्पियाय हतरवेनी प्रश्नीय प्राक ऐतिहासिक मानवे अंगवासे कले यै सलकिन स्थान अतुरेन वडात्म पेरनि स्थाने वन्ने कितुलगल बेलिलेनहा बेल्लन बेंदि पेलस्सय पाहियन गलहा कुरुविट बट दुंबलेनय अत्तनगोड अलुलेनहा मानियम गमय सीगिरिय पोतानहा सीगिरिय अलीगलय निवर्ति पिलितुर හතරවෙනී ප්‍රශ්නයේ පිළිතුර පාහියන් ගලහා කුරුවිට බට දොඹලෙන කියන පිළිතුර නිවැරදි පිළිතුර පාහියන් ගලහා කුරුවිට බට දොඹලෙන කියන පිළිතුර හතරවෙනී ප්‍රශ්නයේ සඳහා පිළිතුර පස්වෙනි ප්‍රශ්නේ රාජ්‍ය උරුමේ පියාගෙන් පසු පුතාට හිමි වූ අවස්ථාවක් වන්නේ දේවානම්පියතිස්ස රජුගෙන් පසු උත්තිය රජ වීමයි कावंतिस रजुगेन पशु दुटुगेमुन रजवीमाई पलमुन विजयबाहु रजुगेन पशु पलमुन पराक्रम बाहु रजवीमाई पलमुन विमल धर्म सूर्य रजुगेन पशु सेनरत रजवीमाई पहे पिलितुर देवनी पिलितुर कावंतिस रजुगेन पशु दुटुगेमुन रजवीमाई कावंतिस रजतुमागेन पशु दुटुगेमुन रजवीमाई केन पिलितुर හයවෙනි ප්‍රශ්නේ නිස්සංකමල්ල රජතුමා විසින් භාවිත කළ රාජ්‍යත්ව සංකල්පයේ කුමක්ද නිස්සංකමල්ල රජතුමා විසින් භාවිත කළ රාජ්‍යත්ව සංකල්පයේ කුමක්ද දේවත්ව සංකල්පය චක්‍රවර්ති සංකල්පය බෝධිසත්ව සංකල්පය පර්වත රාජ සංකල්පය නිවැරදි පිළිතුර හයවෙනි ප්‍රශ්නය සඳහා දෙවනි පිළිතුර චක්‍රවර්ති රාජ්‍ය සංකල්පය චක්‍රවර්ති රාජ්‍ය සංකල්පය තමයි නිස්සංකමල්ල රජතුමා අනුගමනය කරපු රාජ්‍යත්ව සංකල්පය. හත්වෙනි ප්‍රශ්නේ ගල්ගුහා වාසස්ථාන ලෙස සකස් කිරීමේදී ගල මතු පිටට වැටෙන වැසි ජලයේ ගුහාව තුළට ගලා එම වැළැක්වීමට අනුගමනය කළ ක්‍රියාමාර්ගය කුමක්ද? ගල්ගුහාව ඇතුළට හැරීම, ගුහාව වටකර වරිච්චි බිත්ති බැඳීම ගල් ගුහාවේ කටාරම් කෙටීම ගල් කලුගල් යොදා ගුහාව ආවරණය කිරීම නිවැරදි පිළිතුර ගල් ගුහාවේ කටාරම් කෙටීම ගල් ගුහාවේ කටාරම් කෙටීම තුන්වෙනි පිළිතුර හත්වෙනි ප්‍රශ්නය සඳහා ඊළඟට අටවෙනි ප්‍රශ්නය ශ්‍රී දන්ත ධාතුව රැගෙන හේමමාලා කුමරිය හා දන්ත කුමරු ගොඩබට වරාය කුමක්ද
ශ්‍රී දන්ත ධාතුව රැගෙන හේමමාලා කුමරිය හා දන්ත කුමරු ගොඩබට වරාය කුමක්ද? පිළිතුරු මාතොට ගෝකන්නතිත්ත දඹකොළ පටුන ලංකා පටුන මාතොට ගෝකන්නතිත්ත දඹකොළ පටුන ලංකා පටුන නිවැරදි පිළිතුර 8 වෙනි ප්‍රශ්නයේ සඳහා 4 වෙනි පිළිතුර ලංකා පටුන ලංකා පටුන 9 වෙනි ප්‍රශ්නය රළපනාව මගින් ඉටුවන කාර්ය වන්නේ රළපනාව මගින් ඉටුවන කාර්ය වන්නේ වැව් බැම්ම සේදී යාම වැළැක්වීමයි සොරවුවට ඇතිවන ජල පීඩනය සමනය කිරීමයි වැවෙහි අතිරික්ත ජලය පිට කිරීමයි වැවෙහි එකතු වන රොන් මඩ ඇලවල් වලට ගලා යාම වැළැක්වීමයි රළපනාව මගින් ඉටුවන කාර්ය වන්නේ නමවෙනි ප්‍රශ්නයේ පළවෙනි පිළිතුර වැව් බැම්ම සේදී යාම වැළැක්වීමයි රළපනාවෙන් සිදු කෙරෙන්නේ වැව් බැම්ම සේදී යෑම වැළැක්වීම 10වෙනි ප්‍රශ්නය අබන් ගඟ හරස් කර ඉදිකරන ලද ඇල මාර්ගය වන්නේ අබන් ගඟ හරස් කර ඉදිකරන ලද ඇල මාර්ගය වන්නේ ජෝදෑලයි මිනිපෑලයි අංගමැඩිල්ලෑලයි ඇල හැර ඇලයි යෝදෑලයි මිනිපෑලයි අංගමැඩිල්ලෑලයි ඇල හැර ඇලයි 10 පිළිතුර 4 වෙනි පිළිතුර ඇල හැර ඇලයි ඇල හැර ඇලයි 11 වෙනි ප්‍රශ්නය පහත ඒ සිට ඩී දක්වා වූ නිර්මාණ අතුරෙන් පැරණි ශ්‍රී ලංකාවේ විද්‍යාව හා තාක්ෂණය භාවිතයේ පරිණත අවස්ථාව සඳහා නිදසුන් ඇතුළත් පිළිතුර කුමක්ද? පහත ඒ සිට ඩී දක්වා වූ නිර්මාණ අතුරෙන් පැරණි ශ්‍රී ලංකාවේ විද්‍යාව හා තාක්ෂණය භාවිතයේ පරිණත අවස්ථාව සඳහා නිදසුන් ඇතුළත් පිළිතුර කුමක්ද? ඒ මැටියෝරු සුසාන සී වර්ණ ලේපිත මැටිබඳුන B සීගිරියේ ජලමල් D කුට්ටම් පොකුණ එහෙමනම් මෙතනින් අපි නිවැරදි පිළිතුර විදිහට තෝරාගන්නේ 3 වෙනි පිළිතුර B හා D B හා D සීගිරියේ ජලමල් කුට්ටම් පොකුණ සීගිරියේ ජලමල් කුට්ටම් පොකුණ කියන පිළිතුරු දෙක තාක්ෂණීය භාවිතයේ පරිණත අවස්ථා ගැන කියවෙන උදාහරණ දෙකක් වැදගත් වෙන අවස්ථා දෙකක් ඊළඟට 12 වෙනි ප්‍රශ්නයේ ස්වභාවික පරිසර ක්‍රියාවලිය පිළිබඳ දැනුම තාක්ෂණය සඳහා භාවිත කළ අවස්ථාවක් වන්නේ ස්වභාවික පරිසර ක්‍රියාවලිය පිළිබඳ දැනුම තාක්ෂණය සඳහා භාවිත කළ අවස්ථාවක් වන්නේ රුවන්වැලි සෑයේ අත්තිවාරම සැකසීමයි මල්වතුයේ හරහා ගල් පාලමක් ඉදි කිරීමයි බලංගොඩ සමනල වැව ප්‍රදේශයේ යකඩ නිස්සාරණ උඳුන් සැකසීමයි දෙදිගම කොටවෙහෙර ඇත් පහන නිර්මාණය කිරීමයි 12 වෙනි ප්‍රශ්නයේ සඳහා පිළිතුර 3 වෙනි පිළිතුර බලංගොඩ සමනල වැව ප්‍රදේශයේ යකඩ නිස්සරණ උදුන් සැකසීමයි 3 වෙනි පිළිතුර 12 වෙනි ප්‍රශ්නයේ සඳහා 13 වෙනි ප්‍රශ්නය දකපති නැමැති බදු වර්ගයේ අය කරනු ලැබුවේ මින් කුමක් සඳහාද දකපති නැමැති බදු වර්ගයේ අය කරනු ලැබුවේ මින් කුමක් සඳහාද හේන් වගා කිරීම වැව්වල ජලය භාවිත කිරීම රජුට අයත් ඉඩම්වල වගා කිරීම ඇල මාර්ගවල මසුන් නැල්ලීම 13 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර 2 වෙනි පිළිතුර වැව්වල ජලය භාවිත කිරීම වැව්වල ජලය භාවිත කිරීම දකපති නැමැති බදු වර්ගයේ අය කරනු ලැබේ මින් කුමක් සඳහාද වැව්වල ජලය භාවිත කිරීම සඳහා තමයි බදු දකපති බද්ද අය කරන්නට යෙදුනේ 14 වෙනි ප්‍රශ්නය 14 වෙනි ප්‍රශ්නේ අතීත ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර වෙළඳාම් පිළිබඳ නීති ඇතුළත් ශිලා ලේඛනයක් වන්නේ අතීත ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර වෙළඳාම් පිළිබඳ නීති ඇතුළත් ශිලා ලේඛනයක් වන්නේ සොරබොර වැව ටැම් ලිපියයි මිහින්තලා පුවරු ලිපියයි වේවැල් කැටියේ සෙල් ලිපියයි ගොඩවාය සෙල් ලිපියයි ඉවරදී පිළිතුර 14 වෙනි ප්‍රශ්නය සඳහා
පළවෙනි පිළිතුර සොරබොර වැව ටැම්ලිපියයි. අතීත ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර වෙළඳාම පිළිබඳ නීතිය ඇතුළත් ශිලාලේඛනයක් වන්නේ සොරබොර වැව ටැම්ලිපිය. 15 වෙනි ප්‍රශ්නය. උස්බිම්වල වනාන්තර කැපීම නොකළ යුතු බවට නීති තැනවීමෙන් අතීත රජවරු බලාපොරොත්තු වූයේ ජල උල්පත් සිඳී යාම වළක්වා ගැනීමය, වැව්වලට රොන් මඩ එකතු වීම වළක්වා ගැනීමය, වන සතුන්ගේ වාසස්ථාන ආරක්ෂා කර ගැනීමය, වගා බිම්වල පස නිසරු වීම වළක්වා ගැනීමය. උස්බිම්වල වනාන්තර කැපීම නොකළ යුතු බවට නීති පැනවීමට අතීත රජවරු බලාපොරොත්තු වුණේ ක්‍රියා කරන්නට යෙදුණේ කුමක් සඳහාද? 15 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර. පළවෙනි පිළිතුර ජල උල්පත් සිඳී යාම වළක්වා ගැනීම සඳහා. ජල උල්පත් සිඳී යාම වළක්වා ගැනීම සඳහා උස්බිම්වල වනාන්තර කැපීම නොකළ යුතු බවට නීති පනවන්නට අතීත රජවරු ක්‍රියා කළා තියෙනවා. 16 වෙනි ප්‍රශ්නය. ජෝතිය සිටුවරයාගේ කැරැල්ල ඇති වූයේ මින් කිනම් රාජ්‍ය සමයකදීද? ජෝතිය සිටුවරයාගේ කැරැල්ල ඇති වූයේ මින් කිනම් රාජ්‍ය සමයකදීය? දීද පළමුවන විජේබාහු, පළමුවන පරාක්‍රමබාහු, හයවන පරාක්‍රමබාහු, හයවන විජේබාහු. නිවැරදි පිළිතුර 16 වෙනි ප්‍රශ්නය සඳහා 3 වෙනි පිළිතුර. 3 වෙනි පිළිතුර හයවන පරාක්‍රමබාහු රජතුමා. 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා. 17 වෙනි ප්‍රශ්නය. මහනුවර රාජධානියේ ඉඩම් ඒවායේ අයිතිය හා භුක්තිය පදනම් කර බෙදුණු කොටස් එක තීරුවේද ඒ එක් එක් කොටස පිළිබඳ පැහැදිලි කිරීම දෙක තීරුවේද දක්වා ඇත. එක තීරුව අනුව දෙක තීරුව ගැලපූ විට නිවැරදි පිළිතුර කුමක්ද කියලා අහන්නේ. ගබඩාගම්, නින්දගම්, විහාරගම්. දෙක තීරුවේ ඒ රදල ප්‍රධානීන් කළ සේවය වෙනුවෙන් ප්‍රදානය කළ ඉඩම්, බී විහාරාරාම සඳහා පූජා කළ ඉඩම්, සී රජු සහ රජවාසල ප්‍රයෝජනය සඳහා වෙන් වූ ඉඩම්, දේවාල සඳහා පූජා කළ ඉඩම්, ඩී. නිවැරදි පිළිතුර වෙන්නේ 17 වෙනි ප්‍රශ්නයේ 3 වෙනි පිළිතුර සී හා සීඒබී. සීඒබී සී රජු සහ රජවාසල ප්‍රයෝජනය සඳහා වෙන් වූ ඉඩම්. ඊළඟට ඒ රදල ප්‍රධානින් කළ සේවය වෙනුවෙන් ප්‍රදානය කළ ඉඩම්, බී විහාරාරාම සඳහා පූජා කළ ඉඩම් කියන පිළිතුරු ඇතුළත් වෙන 3 වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. 18 වෙනි ප්‍රශ්නේ. පෘතුගීසීන් මෙරටට පැමිණෙන විට යාපන ප්‍රදේශයේ පාලකයා වූයේ කවුද? පරරාජසේකරම්ය, එදිරිමාන සිංහම්ය, සංකිලිය, පුවිරාජ පණ්ඩරම්. නිවැරදි පිළිතුර 18 වෙනි ප්‍රශ්නය සඳහා පළවෙනි පිළිතුර පරරාජසේකරම්ය. පෘතුගීසීන් මෙරටට පැමිණෙන විට යාපන ප්‍රදේශයේ පාලකයා පරරාජසේකරම්. 19 වෙනි ප්‍රශ්නය. ක්‍රිස්තු වර්ෂ 1848 නිදහස් අරගලයෙන් පසු දේශීය ජනතාවට සහන සැලසීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුවගත් ක්‍රියාමාර්ගයක් වන්නේ ක්‍රිස්තු වර්ෂ 1848 නිදහස් අරගලයෙන් පසු දේශීය ජනතාවට සහන සැලසීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුවගත් ක්‍රියාමාර්ගයක් වන්නේ අත්අඩංගුවට ගත් දේශීය නායකයන් නිදහස් කිරීමය, අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කිරීමය, ගොවි ජනතාවගේ ගැටලු විසඳීමට කමිටුවක් පත් කිරීමය, බදු වර්ග කිහිපයක් අහෝසි කිරීමය. 19 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර 3 වෙනි පිළිතුර 3 වෙනි 4 වෙනි පිළිතුර 19 වෙනි ප්‍රශ්නය සඳහා 4 වෙනි පිළිතුර අත්අඩංගුවට ගත් දේශීය නායකයන් නිදහස් කිරීම කියන එක නෙවෙයි, අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කිරීම කියන එකත් නෙවෙයි, ගොවි ජනතාවගේ ගැටලු විසඳීමට කමිටුවක් පත් කිරීම කියන එකත් මේ බදු වර්ග කිහිපයක් අහෝසි කිරීම තමයි 1848 නිදහස් අරගලයෙන් පස්සේ දේශීය ජනතාවට සහන සැලසීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ගත්ත ක්‍රියාමාර්ගය වෙන්නේ. 20 වෙනි ප්‍රශ්නේ. 1972 ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයේදී නියෝජිත
मंत्री मंडले हेंदिन्नू नमकुमाक्द नियोजित मंत्री मंडले हेंदिन्नू नमकुमाक्द कियला हन्ने व्यवस्थादायक सभाव राज्य मंत्रण सभाव जातिक राज्य सभाव सेनेट सभाव व्यवस्थादायक सभाव राज्य मंत्रण सभाव जातिक राज्य सभाव सेनेट सभाव पिलितुर तुंगिनि पिलितुर जातिक राज्य सभाव जातिक राज्य सभाव विसि एक्वेनि प्रश्ने बौद्ध आगमिक पुनरुदय संधा अनगारिक धर्मपालतुमागिन इटु सेवावक वन्ने बौद्ध पूजनीय स्थान रेक गेनीमट कटियुतु किरीमाई बौद्ध कोडी निर्माणे किरीमाई पंचमहा वाद संधा अनुग्रहय दक्वीमाई वेसाक पोय निवाडु दिनयक बवट पत् किरीमट कटियुतु किरीमाई अनगारिक धर्मपालतुमा बौद्ध पूजनीय स्थान रेक गेनीमट कटियुतु किरीम बौद्ध कोडी निर्माणे किरीमाई पंचमहा वाद संधा अनुग्रहय दक्वीमाई वेसाक पोय निवाडु दिनयक बवट पत् किरीमट कटियुतु किरीमाई कियन पिलितुरु अतरिन निवरदी पिलितुर बवट पत्वेन्ने विसी एक्वेनी प्रश्ने पलवेनी पिलितुर बौद्ध पूजनीय स्थान रेकगेनीमट कटियुतु किरीम कियन पिलितुर इलंगट विसी एक्वेनी प्रश्नेय विसी देवेनी प्रश्नेय आरु मुग नावल ऋतुमा विसिन यापने सिवंगल विद्यालय आरंभ किरीमे प्रधान अरमुन उने सिवंगल विद्यालय आरंभ किरीमे प्रधान अरमुन उने हिंदू संस्कृति देमल सिसुन अतर प्रचारे किरीमय दक्षता ऐति देमल सिसुन संधा नोमिले अध्यापने लबादीम देमल भाषावेन अध्यापने लबीमट पासलक पिहिटुवीम देमल सिसुन अतर इंग्रीसी अध्यापने प्रचलित किरीम कियन पिलितुरु अतरिन विसी देवनी प्रश्ने संधा पिलितुरु हतरवेनी प्रश्ने देमल सिसुन अतर इंग्रीसी अध्यापने प्रचलित किरीम संधा तमै आरुमुग नावरल्तुमा विसिन यापने शिवलिंग शिवंगल विद्यालय आरंभ करान्ने विसी तुंगिनी प्रश्ने इस्लाम आगमिक पुनरुदय संधा टी बी जया महतागे निटु सेवा वक्वान्ने मुस्लिम नेशन पुवत्पत आरंभ किरीमाय मुस्लिम जनता वेनुवेन पासल पिहिटुवीमाय पिहिटुवीमय मुस्लिम कांता विद्यालय आरंभ किरीमाय कोलंब मुस्लिम अध्यापन संगमे पिहिटुवीमय कियन पिलितुरु अतरिन निवरदी पिलितुर विसी तुंगिनी प्रश्ने संधा देवनी पिलितुर मुस्लिम जनता वेनुवेन पासल पिहिटुवीम कियन एक පාසල් පිහිටුවීම 24 වෙනි ප්‍රශ්නේ සූර්යමල් ව්‍යාපාරය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක්ද පළමු වන ලෝක මහා සංග්‍රාමයේදී ආබාධිත බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට ආධාර එකතු කිරීමේ ව්‍යාපාරයක් වීම ශ්‍රී ලංකාවේ නිදහස සඳහා ගෙන ගිය උද්ඝෝෂණවල ප්‍රචාරක ව්‍යාපාරයක් වීම යුද සාමදාන දිනය සැමරීම සඳහා සූර්යමල් විකිණීමේ ව්‍යාපාරය ආරම්භ කිරීම සූර්යමල් විකිණීමෙන් ලැබෙන මුදල් බ්‍රිතාන්‍ය මහා භාණ්ඩාගාරයට යැවීමට කටයුතු කිරීම කියන පිළිතුරු අතරින් 24 වෙනි ප්‍රශ්නය සඳහා දෙවැනි පිළිතුර නිවැරදි පිළිතුර ශ්‍රී ලංකාවේ නිදහස සඳහා ගෙන ගිය උද්ඝෝෂණවල ප්‍රචාරක ව්‍යාපාරයක් විදිහට තමයි සූර්යමල් ව්‍යාපාරය සම්බන්ධව සූර්යමල් ව්‍යාපාරය කියලා කියන්නේ 25 වෙනි ප්‍රශ්නය ඩොනමෝට් ආණ්ඩු ක්‍රමයෙන් හඳුන්වා දෙනු ලැබූ ලක්ෂණයක් වන්නේ පළාත් පිළිබඳ නියෝජනයයි පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයයි සර්වජන ඡන්ද බලයයි උඩ රට හා පහත රට ඒකාබද්ධ පාලනයයි 25 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර 3 වෙනි පිළිතුර සර්වජන ඡන්ද බලය ඇතිවීම තමයි ඩොනමෝට් ආණ්ඩු ක්‍රමයෙන් හඳුන්වා දෙනු ලැබූ ලක්ෂණය විශේෂ ලක්ෂණය 26 වෙනි ප්‍රශ්නය පහත ඒ සිට ඩී දක්වා වූ කරුණු අතුරෙන් බ්‍රිතාන්‍ය පාලනය නිසා ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික වෙනස් වීම පමණක් දක්වන පිළිතුර තෝරන්න ඒ අපනයන වැවිලි බෝග හඳුන්වා දීම B කෘෂිකර්මාන්තයේ දියුණු කිරීම රජයේ ප්‍රධාන වගකීම වීම C ඉඩම් අහිමි ජනතාවක් බිහිවීම D රාජකාරී ක්‍රම ශ්‍රම ක්‍රමයේ ක්‍රියාත්මක කිරීම කියන පිළිතුරු අතරින් 26 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර දෙවැනි පිළිතුර විදිහට ඒ හා සී ආර්ථිකය හා සම්බන්ධ ඉගැන්වීම් ආර්ථිකය හා සම්බන්ධ ඉගැන්වීම් අධ්‍යාපන අපනයන වැවිලි භෝග හඳුන්වා දීම අපනයන භෝග හඳුන්වා දීම කියන එක ආර්ථිකය හා සම්බන්ධයි එවැගේම සී රාජ ඉඩම් අහිමි ජනතාවක් බිහිවීම කියන
දෙක තමයි නිවැරදි පිළිතුර විදිහට දෙවනි පිළිතුර තෝරා ගන්නට වෙනවා. ඊළඟට 27 වෙනි ප්‍රශ්නය මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ අරමුණක් වූයේ පියලි කලාපයේ පැරණි වැව්හා වාරි මාර්ග අලුත් වැඩියා කිරීමයි කෘෂි නිෂ්පාදන ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා වෙළඳ මධ්‍යස්ථාන පිහිටුවීමයි ඉහළ යන විදුලි බල ඉල්ලුම සඳහා විදුලි බලය නිෂ්පාදනය කිරීමයි සුළු අපනයන භෝග වගා කිරීමට ඉඩම් වෙන් කිරීමයි පිළිතුර 27 වෙනි ප්‍රශ්නේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ අරමුණක් උනේ 27 වෙනි ප්‍රශ්නේ 3 වෙනි පිළිතුර ඉහළ යන විදුලි බල ඉල්ලුම සඳහා විදුලි බලය නිෂ්පාදනය කිරීම තමයි මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ අරමුණ බවට පත් උනේ අරමුණක් බවට පත් උනේ 28 වෙනි ප්‍රශ්නේ පහත ඒ සිට ඩී දක්වා වූ මැතිවරණ අතුරින් සමස්ත ශ්‍රී ලංකාවම එකම ඡන්ද කොට්ටාසයක් බවට පත්වන අවස්ථා දැක්වෙන පිළිතුර කුමක්ද ඒ ජනාධිපතිවරණය බී මහමැතිවරණය සී පළාත් සභා මැතිවරණය ඩී ජනමත විචාරණය කියන පිළිතුරු අතරින් 28 වෙනි ප්‍රශ්නේ සඳහා දෙවැනි පිළිතුර ඒ හා ඩී ඒ ජනාධිපතිවරණයයි ඩී ජනමත විචාරණයයි කියන දෙක තමයි මැතිවරණ අතුරින් සමස්ත ශ්‍රී ලංකාවම එකම ඡන්ද කොට්ටාසයක් බවට පත්වන අවස්ථා දෙක ජනාධිපතිවරණය සහ ජනමත විචාරණය කියන අවස්ථා දෙක 29 වෙනි ප්‍රශ්නය පුනරුද සමයේ විවිධ සොයා ගැනීම් කළ පුද්ගලයන් අතුරින් ඉංග්‍රීසි ජාතික විලියම් හාවේ ප්‍රසිද්ධියට පත් වූයේ කවර ශාස්ත්‍රයකද චිත්‍ර කලාව වෛද්‍ය විද්‍යාව සාහිත්‍ය දේශ ගවේෂණය විලියම් හාවේ ප්‍රසිද්ධියට පත් උනේ මොන ක්ෂේත්‍රයේද කියලා අහන්නේ විලියම් හාවේ ප්‍රසිද්ධියට පත් උනේ 29 වෙනි ප්‍රශ්නයේ පිළිතුර විදිහට අපිට දක්වන්නට පුළුවන් දෙවනි පිළිතුර වෛද්‍ය විද්‍යාව කියන පිළිතුර වෛද්‍ය විද්‍යා අංශයේ තමයි විලියම් හාවේ ප්‍රසිද්ධියට පත් උනේ පුනරුද කාලයේදී 30 වෙනි ප්‍රශ්නය පුනරුද සමයේ කලා ශිල්ප ක්ෂේත්‍රයේ ඇති වූ වෙනස්කමක් වන්නේ ලෞකික රසවින්දනයට මුල් තැන දෙන කලාකෘති බිහිවීමය ශිල්පීන් අයත් වූ ශ්‍රේණිවල නමින් කලා නිර්මාණ එළි දැක්වීමය කලාකෘතිවලට අනුග්‍රහ දැක්වීමේ ශක්තිය පල්ලියට පමණක් තිබීමය කලාකෘති හා කලා ශිල්ප ආගමට පමණක් නැඹුරු වීමය එහෙනම් පිළිතුර පුනරුද සමයේ කලා ශිල්ප ක්ෂේත්‍රයේ ඇති වූ වෙනස්කමක් විදිහට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා 30 වෙනි ප්‍රශ්නයේ පිළිතුර විදිහට දක්වන්නේ අපි ලෞකික රසවින්දනයට මුල් තැන දෙන කලාකෘති බිහිවීම තමයි පුනරුද සමයේ කලා ශිල්පවල දකින්නට ලැබුණු විශේෂිතම ලක්ෂණය ලෞකික රසවින්දනයට මුල් තැන දෙන කලාකෘති බිහිවීම වැඩිපුර දකින්නට පුළුවන් පුනරුද සමයේ කලා ශිල්පවල ලක්ෂණයක් විදිහට කාර්මික විප්ලව සමයේ බ්‍රිතාන්‍යයේ ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරයේ මගින් සිදු වූයේ විශාල ඉඩම් කුඩා කොටස් වලට බෙදා දෙන් කිරීමය 31 වෙනි ප්‍රශ්නේ දෙවනි පිළිතුර දිලින්දන් සතු ඉඩම් රදලයන් විසින් අත්පත් කර ගැනීමය කාර්මික අවශ්‍යතා සඳහා ග්‍රාමීය ඉඩම් යොදා ගැනීමය සුළු ගොවියන් සතු කුඩා ඉඩම් එකතු කර විශාල ගොවි පොළවල් සකස් කිරීමයි කියන පිළිතුරු අතරින් නිවැරදි පිළිතුර වෙන්නේ 31 වෙනි ප්‍රශ්නේ 4 වෙනි ප්‍රශ්නේ සුළු ගොවියන් සතු කුඩා ඉඩම් එකතු කර විශාල ගොවි පොළවල් සකස් කිරීම දකින්නට පුළුවන්කම තියෙනවා කාර්මික විප්ලව සමයේ බ්‍රිතාන්‍ය ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරයේ යටතේ සුළු ගොවියන් සතු කුඩා ඉඩම් එකතු කරලා විශාල ගොවි පොළවල් සකස් කිරීමේ ලක්ෂණය අපිට දකින්නට පුළුවන් 32 වෙනි ප්‍රශ්නය පහත අදහස් ඇතුළත් දේශපාලන දර්ශනීය ලෝක පුරා ව්‍යාප්ත වූයේ කිනම් විප්ලවයෙන් පසුද්ද සමාජයේ සතු ධනේ සම්පත් පිළිබඳ පොදු අයිතිය පිළිගැනීම සෑම පුරවැසියෙකුටම තම කුසලතා ඉහළ නංවා ගැනීමට සමාන ඉඩක් ලබා දීම නිෂ්පාදන ඵල සියලු දිනාටම බෙදී යාම කියන අදහස් ඉතින් අහන්නේ මොන විප්ලවයෙන් පස්සේද මේ කියන දේශපාලන දර්ශන ලෝකේ පුරා ව්‍යාප්ත වුණේ කියලා අහන්නේ ඇමරිකන් නිදහස් සටනින් පස්සේ ෆ්‍රාන්ස් විප්ලවයෙන් පස්සේ ඉංග්‍රීසි විප්ලවයෙන් පස්සේ රුසියානු විප්ලවයෙන් පස්සේ කියලා පිළිතුරු හතරෙන් නිවැරදි පිළිතුරු විදිහට අපිට තෝරා ගන්නට වෙනවා 3 වෙනි පිළිතුර රුසියානු විප්ලවයෙන් පස්සේ තමයි
මේ කියන සමාජයේ සතු ධන සම්පත් පිළිබඳ පොදු අයිති පිළිගැනීම සහ සෑම පුරුෂයෙකුටම තම කුසලතා ඉහළ නංවා ගැනීමට සමාන ඉඩක් ලබා දීම නිස්පාදන ඵල සියලු දෙනාටම බෙදී යාම කියන මේ දේශපාලන සංකල්ප දේශපාලන දර්ශන ලෝකයේ පුරා ව්‍යාප්ත වන්නට පටන් ගත්තේ 33 වෙනි ප්‍රශ්නයේ දෙවන ලෝක යුද්ධ සමයේදී සෙසු ආසියාතික රටවල් ආක්‍රමණය කළ ආසියාතික රාජ්‍ය වූයේ දෙවන ලෝක යුද්ධ සමයේදී සෙසු ආසියාතික රටවල් ආක්‍රමණය කළ ආසියාතික රට උනේ ජපානයයි චීනයයි මොංගෝලියාවයි කොරියාවයි නිවර්ති පිළිතුර 33 වෙනි ප්‍රශ්නයේ නිවර්ති පිළිතුර ජපානයයි ජපානයේ තමයි සෙසු ආසියාතික රටවල් ආක්‍රමණය කරපු ආසියාතික රටපවට පත් උනේ 34 වෙනි ප්‍රශ්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනයන් පැවරී ඇති කාර්යයන් ආයතනයන්ට පැවරී ඇති කාර්යයන් කිහිපයක් පහත දැක්වේ ඒ අතුරින් මහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනයන්ට පැවරී ඇති කාර්යයන් කිහිපයක් පහත දැක්වේ ඒ අතුරින් මහා මණ්ඩලයට අයත් කාර්යයන් දැක්වෙන පිළිතුර කුමක්ද කියලා අහන්නේ ඒ යටතේ දක්වන එක්සත් ජාතීන්ගේ භාරකාර ක්‍රමයට යටතට භාරකාර ක්‍රමයේ යටතට ගත් ප්‍රදේශ පාලනය කිරීම කියලා B එක්සත් ජාතීන්ගේ සංවිධානයට නව සමාජිකයන් බඳවා ගැනීම C එක්සත් ජාතීන්ගේ ආයතනවලට අවශ්‍ය නීති උපදෙස් ලබා දීම D ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශ මත මහලේකම්පත් කිරීම කියන පිළිතුරු වලින් 34 වෙනි ප්‍රශ්නය සඳහා 4 වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර B හා D B කියලා කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට නව සමාජිකයන් බඳවා ගැනීම ඊළඟට D කියලා කියන්නේ ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශ මත මහලේකම්පත් කිරීම කියන B සහ D ඇතුළත් පිළිතුර තමයි නිවැරදි පිළිතුර. ඊළඟට පහත වගුවේ A සිට J දක්වා වූ තොරතුරු ඇසුරෙන් 35 සහ 36 ප්‍රශ්නවලට තොරතුරු පිළිතුරු සපයන්න A පළමුවන රාජසිංහ B පළමුවන විමල ධර්මසූරිය C දෙවන රාජසිංහ D ගන්නෝරුව ස්ථානය මුල් ඒරියාව බලන එතකොට හමුදා ප්‍රධානියා ජී යටතේ දක්වනවා ජන ජෙරනිමෝද අසවේදු ජෙරනිමෝද අසවේදු දියෝගෝද මේලෝ කොන්ස්තන්තිනූද සා එතකොට නිවැරදි පිළිතුර විදිහට දක්වන්නට පුළුවන්කම තියෙන්නේ ඒ සිට ජේ දක්වා උතරතුරු ඇසුරෙන් 35 සහ 36 ප්‍රශ්නවලට පිළිතුරු සපයන් ගන්නෝරුව සටනට සම්බන්ධ වූ උඩරට රජතුමා හා පෘතුගීසි හමුදා ප්‍රධානියා දැක්වෙන පිළිතුර කුමක්ද කියලා අහන්නේ නිවැරදි පිළිතුර විදිහට 35 වෙනි ප්‍රශ්නේ අපිට දක්වන්නට පුළුවන් 4 වෙනි පිළිතුර C හා H කියලා කියන්නේ දෙවන රාජසිංහ රජතුමා එතකොට පෘතුගීසි හමුදා ප්‍රධානියා තමයි H යටතේ දැක්වෙන්නේ දියෝගෝද මේලෝ කියන පෘතුගීසි හමුදා බටයා හමුදා ප්‍රධානියා 36 වෙනි ප්‍රශ්නේ පළමුවන විමල ධර්මසූරිය රජතුමා පෘතුගීසින් සමග සටන් කළ ස්ථානය හා එහිදී පෘතුගීසි හමුදාව මෙහෙයවූ ප්‍රධානියා දැක්වෙන පිළිතුර කුමක්ද කියලා අහන්නේ එතනදී 36 වෙනි ප්‍රශ්නය 36 වෙනි ප්‍රශ්නයේත් පිළිතුර බවට පත් වෙන්නේ 4 වෙනි පිළිතුර F කියලා කියන්නේ අපෙන් අහන ප්‍රශ්නේ නැවතවතාවක් බලමු පළමුවන විමල ධර්මසූරිය රජතුමා පෘතුගීසින් සමග සටන් කළ ස්ථානය හා එහි පෘතුගීසි හමුදාව මෙහෙයවූ ප්‍රධානී අහන්නේ ස්ථානය F යටතේ දැක්වෙනව බලන කියන ස්ථානය ඊළඟට G යටතේ දැක්වෙන්නේ ජෙරනිමෝද අසවේදු කියන පිළිතුර එහෙමනම් 36 වෙනි ප්‍රශ්නයේ පිළිතුර 4 වෙනි පිළිතුර ඊළඟට පහත A හා B ප්‍රකාශ ඇසුරෙන් 37 ප්‍රශ්නයට පිළිතුරු සපයන්න A මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ලොව පුරා උනන්දුවක් ඇතිවීම B ලොව ප්‍රථම ලිඛිත සංධීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහිවීම එතකොට 37 වෙනි ප්‍රශ්නය
විප්ලවය සම්බන්ධයෙන් A හා B සත්‍ය වේ, A සත්‍ය වන අතර B අසත්‍ය වේ, A හා B අසත්‍ය වේ, A අසත්‍ය වේ, අසත්‍ය වන අතර B සත්‍ය වේ. නිවැරදි පිළිතුර විදිහට අපිට දක්වන්නට පුළුවන්. 37 වෙනි ප්‍රශ්නයේ දෙවනි පිළිතුර A හා B, A හා B අසත්‍ය වේ කියලා, A හා B අසත්‍ය වේ කියන දෙවනි පිළිතුර එහා B ප්‍රකාශ ඇසුරෙන් 37 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු සපයන්. A මৌলিক මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ලොව පුරා උනන්දුවක් ඇතිවීම ලොව ප්‍රථම ලිඛිත සංධි ආක්‍රමණය ආණ්ඩුක්‍රමයේ විවස්ථාව බිහිවීම ආණ්ඩුක්‍රම විවස්ථාව බිහිවීම කියන එක එහා B අසත්‍ය වේ කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර. ඊළඟට 38 වෙනි ප්‍රශ්නය පහත ඒ බී සී හා ඩී යටතේ දක්වා ඇති එක් එක් යුගලයෙහි පළමුවැන්න හා දෙවැන්න අතර සම්බන්ධතාව පරීක්ෂා කර බලා අංක 38 සිට 40 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ඒකෙදී ඒ එක ශ්‍රී ලංකාව පළාත් පහකට බෙදීම බී එක ඒ එක ශ්‍රී ලංකාව පළාත් පහකට බෙදීම දෙක කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණ ඊළඟට B 1 මැනින් ප්‍රතිසංස්කරණය 2 විවස්ථාදායක සභාව හඳුන්වා දීම C 1 අග්‍රාණ්ඩුකාර ධූරය 2 1972 ආණ්ඩුක්‍රම විවස්ථාව D 1 1978 ආණ්ඩුක්‍රම විවස්ථාව 2 සමානුපාතික නියෝජන ක්‍රමය එතකොට ඒකේ 38 වෙනි ප්‍රශ්නයේ සඳහා පිළිතුර විදිහට දක්වන්නට පුළුවන් ඒ ශ්‍රී ලංකාව පළාත් පහකට බෙදීම කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණ කියන එක එතකොට පළමුවැන්න දෙවැන්නේ ප්‍රතිඵලයක් බවට දැක්විය හැකි යුගල කුමක්ද පළමුවැන්න දෙවැන්නේ ප්‍රතිඵලයක් ශ්‍රී ලංකාව පළාත් පහකට බෙදීම කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණ ඇතිවීම සිද්ධ වෙනවා එහෙනම් 38 වෙනි ප්‍රශ්නයේ පිළිතුර ඒ විදිහට දක්වන පළවෙනි පිළිතුර 39 වෙනි ප්‍රශ්නයේ පළමුවැන්න මගින් දෙවැන්න හඳුන්වා දුන් බව දක්වන යුගලය කුමක්ද පළමුවැන්න මගින් දෙවැන්න හඳුන්වා දුන් බව දක්වන යුගලය කුමක්ද ඊළඟට 39 වෙනි ප්‍රශ්නයේ පිළිතුර බවට පත් වෙන්නේ 4 වෙනි පිළිතුර D D 1978 ආණ්ඩුක්‍රම විවස්ථාව හඳුන්වා දීම නිසා සමානුපාතික නියෝජන ක්‍රමයක් ඇතිවීම සිද්ධ වෙනවා 40 වෙනි ප්‍රශ්නයේ දෙවැන්න ක්‍රියාත්මක වීමත් සමග පළමුවැන්න අහෝසි වූ බව දක්වන යුගලය කුමක්ද 40 වෙනි ප්‍රශ්නයේ 3 වෙනි පිළිතුර 40 වෙනි ප්‍රශ්නයේ 3 වෙනි පිළිතුර දෙවැන්න ක්‍රියාත්මක වීමත් සමග පළමුවැන්න අහෝසි වූ බව දක්වන යුගලය කුමක්ද කියලා අහන්නේ C එහෙනම් සී විදිහට දැක්වෙන්නේ අග්‍රාණ්ඩුකාර ධූරය 1972 ආණ්ඩුක්‍රම විවස්ථාව ඇතිවීම ක්‍රියාත්මක වීමත් සමග පළමුවැන්න අහෝසි වූ බව අග්‍රාණ්ඩුකාර ධූරය ඇතිවීමත් එක්ක 1972 ආණ්ඩුක්‍රම විවස්ථාව අහෝසි වෙලා ගිහිල්ලා තියෙනවා කියන පිළිතුර හොඳයි අපි ඒ කතා කරන්නට යෙදුනේ සාකච්ඡා කරන්නට යෙදුනේ සාමාන්‍ය පෙළ පිළිතුරු ඉතිහාසය අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ 40ට පිළිතුරු ඉතින් අපි ඊළඟට මේ ප්‍රශ්න හා සම්බන්ධ ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ අනිකුත් ප්‍රශ්න සම්බන්ධිනුත් මේ විදිහේ සාකච්ඡාවන් පවත්වන්නට බලාපොරොත්තු වෙනවා එහෙමනම් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත් සමග දිගටම සම්බන්ධ වෙන්නට කියලා ඔබට මතක් කරනවා මේ සියලු සාකච්ඡාවන් සමගින් ඔබ සම්බන්ධ වෙලා සිටින්නේ පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ. ඒ නිසා අපි ඔබට මතක් කරනවා පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව සමග දිගටම රැඳී ඉන්නට කියලා. එහෙමනම් අපි සාකච්ඡාව අවසන් කරමු. ඔබට තෙරුවන් සරණයි.